මෙවැනි විට දිවයිනේ ප්‍රදේශ කීපයක මහකන්නේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. එන මැතිවරණයෙන් ඉස්සර අපිට පොහොර ටික ලබන්න සලස්සන්න ඕනේ. මොකද ලබන මාස කුඹුරු 10 15 වට කුඹුරට පොහොර ගහන්න ඕනේ. වෙන රජයෙන් දුන්නට අපිට දුන්නේ ගොයන් කපල එක්ක ඉවර වුණාට පස්සේ එක්ක මේ කිරි වදිනකොට එහෙම පොහොර සල්ලි අරන් වැඩක් නැහෙනි. අපිට ගොයිතැන් කරලා මුලට පොහොර ටික දාගන්න තමයි අපිට සල්ලි ටික අවශ්‍ය වෙන්නේ. අපි කියන්නේ මැතිවරණ කොමිසමටයි රටේ ජනතාවටයි අපි කියන්නේ අපිට ඒක ලබා දෙන්න. ඒක මේ අහකට දාන්න එපා. කෙසේ වුවද එම සහනාධාරයේ ලපාතීම ජලි ආරම්භ කරන බවයි ලේකම්වරයා පවසන්නේ. අපි මේ වර මහකන්නේ සම්පූර්ණ වශයෙන් හෙක්ටයාර 8 ලක්ෂයක් වගා කරන්න සැලසුම් කරලා තියෙන්නේ. මේම හෙක්ටයාර 8 ලක්ෂය සඳහාම රුපියල් 25,000ක් වූ සහනාධාරයේ හෙක්ටයාර එකක් සඳහා අපි ලබා දෙනවා. ඒකට ඇත්තට මැතිවරණ කොමිසම අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කරාට පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් කරලා තියෙනවා නම් එවන් වැඩිකිරීම මැතිවරණයෙන් පස්සේ දෙන්න කියලා තමයි තියෙන්නේ. කොහොමත් අපේ කන්නේ වැඩ කරන්නේ සාමාන්‍යයෙන් අපි මාස 3 වගේ වීතමයි යොදවන්නේ. එතකොට අපිට රුපියල් 15,000ක් කලින් දීලා පසු රුපියල් 10,000ක් මැසිවරණයෙන් පස්සේ දෙන විදිහට මේක කරන්නත් පුළුවන්. නමුත් යම් තැනක අවශ්‍යතාවයක් තියෙනවා නම් පොහොර අවශ්‍යතාවය රුපියල් 25,000 වුණත් ලබා දෙන්න කිසි ගැටලුවක් මම දකින්නේ නැහැ. ඒකින්ද අපි අමාත්‍යාංශයේ විදිහට ඒ වගා කරන හැම ගොවි මහත්මයෙකුටම හෙක්ටයාර එකක සඳහා රුපියල් 25,000 ලබා දීමේ කටයුතු සිදු කරනවා. ගොවිතෙන් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත්ව තිබෙනවද? සම්පූර්ණයෙන්ම අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ වෙනකොටත් අපේ ගබඩාවල තියෙනවා. කම්පැනි දෙකක් පොහොර ආනයනය කරනවා. අපිට ඕන කරන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වීව ගවට පමණක් නෙවෙයි, මේ මහකන්නේ වී සහ වගා කරන අනිකුත් භෝග සඳහාද අවශ්‍ය සියලුම පොහොර අපි ළඟ තියෙනවා. පොහොර බෙදා දීමට නව ක්‍රමවේදයක් තිබෙනවද? ජනාධිපතිතුමා උපදේශක් දුන්නා මේ සම්බන්ධයෙන් QR කෝඩ් ක්‍රමයක් සකස් කරන්න කියලා. ඒ අනුව යම් ගොවි මහත්මයෙකු පෞද්ගලිකංශයෙන් හෝ රජයේ ගොවි ජන සමධ්‍යස්ථානයකින් පොහොර මිලදී ගත් විට ඒ QR කෝඩ් එක අනුව මිලදී ගත්තා කියලා අපිට වාර්තා වෙනවා. අපි ඒ වාර්තා වුණු සැනින් ඒ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමවේදයකට ඉස්සරහදී මේක ඩිජිටලයිස් කරන ක්‍රමවේදයක් ඉදිරියේ සකස් කරනවා.